ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී සිය ක්‍රීඩා විලාසයට පන්දු යවන එම කුඩා ක්‍රීඩකයා සම්බන්ධයෙන් මාලිංග Facebook ගිණුම හරහා කළ ඉල්ලීමට ක්‍රීඩා ශාස්ත්‍රයේ නිරත පිරිස් මෙන්ම ක්‍රීඩා ලෝලින්ගේ අවධානයට ලක් වුණා. ඒ අනුව එම ක්‍රීඩකයා සොයා ගැනීමට හැකි වූයේ අනුරාධපුර සිට කිලෝමීටර 60කට අධික දුරකින් පිහිටි හොරෝ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පත්තෑව ප්‍රදේශයෙන්. ඔහු නමින් මොහොමඩ් ෆයිනාස්. කුඩා කාලයේ සිටම ක්‍රිකට් සිය ජීවිතය කරගත් මොහොමඩ් ෆයිනාස් පත්තෑව මුස්ලිම් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර මෙවන විට හොරෝ ප්‍රධාන වීරසෝලේ මුස්ලිම් මහාවිද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මොහොමඩ් ෆයිනාස් දරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත පවුලක තුන් දරුවා වන අතර ඔහුගේ මව්පියන් කෘෂිකර්මාන්තයේ ජීවිකාව කරගෙන දෛනික ජීවිතය ඉතා අසීරුවෙන් ගත කරනු ලබනවා. දරුවා ඉදිරියට යන්න ඕනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූලස්ථානට ගිහිලා ලොකු ස්ථානකට යන්න ඕනේ තමයි බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් 100 හපන්කම් පාන මේ යවුන් ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රදේශයේ පවතින හමල්ස් රොයල් නැමැති ක්‍රීඩා සමාජයේ සමාජිකයෙකු වශයෙන් සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් මේ වන විට සිය ප්‍රදේශයට ජයග්‍රහණ රැසක් අත්කර දී තිබෙනවා. ඒ අනුව මොහොමඩ් ෆයිනාස් විඳ තරගවලින් සහතික කුසලාන පදක්කම් රාශියක් හිමි කරගෙන තිබෙනවා. හරියමන් ක්‍රීඩා පිටියක් මෙන්ම නිසි පරිදි ක්‍රීඩා උපකරණවත් නොමැතිව සිය පුහුණු වීම සිදු කරගෙන යනු ලබන මොහොමඩ් ෆයිනාස්ගේ ක්‍රිකට් විරුවා බවට පත් කරගෙන තිබෙන්නේ ලසිත් මාලිංග වන අතර ෆයිනාස්ගේ පන්දු යැවීමේ ඉරියව්වද තවත් සුවිශේෂී වනවා. ඔහුගේ ක්‍රීඩා විලාසය වීඩියෝවක් හරහා නිරීක්ෂණය කිරීමෙන් පසු මාලිංග සමාජ මාධ්‍ය හරහා ඉල්ලීම් කර තිබෙන්නේ මොහොමඩ් ෆයිනාස්ගේ අනාගතයේ වටිනාකම ඉහළ මට්ටම පවතින බැවින් ඔසවා ගැනීමට උපකාර කරන ලෙසයි. මොහොමඩ් ෆයිනාස් කියන මේ දරුවා අධ්‍යාපන වලින් ඉතා දක්ෂකම් පෙන්වන එක්කෙනෙක්, ක්‍රීඩා වලින් දක්ෂකම් පෙන්වන එක්කෙනෙක්. මෙයාව තාම හොඳට පුරුදු කරා නම් ලංකාවේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසගත කරපු එක්කෙනෙක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒවට අපිට අපේ පාසලට තාමත් ක්‍රීඩා ගුරුවරයෙක් නැහැ, හෙල්ත් සයන්ස් ගුරුවරයෙක් නැහැ. එහෙම අඩුපාඩු තියෙද්දි ක්‍රීඩා කට්ටල කිසි දෙයක් නැතුව මේ ළමයාගේ දක්ෂතාව මෙහෙම තියෙද්දි තවත් දක්ෂ ළමයි අපි ගාව ඉන්නවා. ඒ ළමයිව ඉස්සරහට ගෙනියන්න පහසුකම් මදි. මේ පහසුකම් සපුරලා දීලා මේ ලසිත් මාලිංග කියන අපේ හොඳම ක්‍රීඩකයා මෙයාව පුරුදු කරලා සමාජයට බිහි කරලා දෙනවා නම් මේ වාගේ කෙනෙක් බිහි කරන එක වටිනවා.